ආයුබෝවන් හැම දෙනෙක්ටම. මම හිතන්නේ මේ වෙද්දී අපේ ලංකාවක් හැටියට අපි හැමෝම ලෝකේ බොහෝ දෙනෙක් දුක් විඳින කොරෝනා වෛරස් ගැන පොඩ්ඩක් කතා කරන්නයි මම හිතුවේ. මොකද මේ මම දැන් මේ වෙද්දී දැන් අද හවස ඉඳන් සඳුදා වෙනකම් ඇඳිරි නීති අපේ රටට පනවලා තියෙනවා. ඉතින් මමත් පොඩි අවශ්‍යතා වගේ එකට එළියට ගිහිල්ලා දැක්ක දේවල් ටිකක් කතා කරන්න ඕනි කියලා හිතුවා. මොකද අපිටත් පොඩි හරි යුතුකමක් තියෙනවා මේ ගැන පොඩ්ඩක් අනිත් අයත් එක්ක කතා කරන්න, දැනුවත් කරන්න කියලා මං හිතුවා. අපිට අවශ්‍ය කරන දේවල් ගන්න ඕනි මේ වෙද්දී. නමුත් මං දැක්ක කිසිම ආරක්ෂාවක් නැතුව බොහෝ දෙනෙක් බස්වල යනවා. එතකොට පාරවල් වල බඩු ගන්න පෝලිං වල ඉන්නවා. නමුත් රටක් හැටියට මේ වෙද්දි පොඩ්ඩක් අපි පරිස්සම් වෙන්න ඕනේ. පොඩ්ඩක් නෙවෙයි, මොකද ලෝකයක් දුක් විඳින කාරණාවක් මේක. විශේෂයෙන් මගේ දරුවා ඉන්නේ මේ වෙද්දි නෙදර්ලන්ඩ් වල. ඉතින් ඒ ගැන ගොඩක් දුක් වෙන කෙනෙක් මම. එතකොට මගේ අක්කලා ඉන්නේ ඉතලි වල. ඒ අය විඳින වේදනාවන් මාත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් ඕගලන්ට තාම සමහරක් විට ගැන දැනුවත් වෙන්නේ නැතුව ඇති, ඒ වේදනාව දැනෙන්නේ නැතුව ඇති. නමුත් මං ගොඩක් ඒ ගැන වේදනාව විඳින දුක් වෙන කෙනෙක් හැටියට මං නම් කියන්නේ ඔයාලත් ගොඩක් පරිස්සම් වෙන්න, තමන්ගේ අයව පරිස්සම් කරගන්න. ගොඩක් මේ වෙද්දි සමාජ ජාලාවලින්, එතකොට මේ මීඩියා වලින් ගොඩක් දැනුවත් කරනවා කොහොමද පරිස්සම් වෙන්න ඕනි කියන දේ. ඉතින් පුළුවන් නම් පරිස්සම් වෙලා ඉන්න, අනිත් අයව පරිස්සම් කරන්න, තමන්ගේ අයව පරිස්සම් කරන්න, තමන්ගේ ලංකාවේ මිනිස්සුන්ව පරිස්සම් කරන්න. අපිට කියලා තියෙනවා දැන් පරිස්සම් වෙන්න ඕනි ක්‍රම මොනවද කියලා. මං හිතන්නේ දැන් ඕනාවටත් වඩා ඕගලන් දැනුවත් වෙලා ඇති ඒ පිළිබඳව. ඉතින් තමන් ගැන තමන්ට ආදරයක් නැත්නම් අනුන් ගැන හරි ආදරයක් හිතන්න, අනුන් ගැන ආදරයක් හිතන්න බැරි නම් තමන් ගැන ආදරයක් ඇතිව කටයුතු කරන්න කියන දේ තමයි හැමෝටම කියන්න තියෙන්නේ. මේ නිවාඩුව මේ හැමෝටම ගෙදරට වෙලා ඉන්න කියලා මේ කර්ෆ්‍යු දාලා තියෙන්නේ. මේ විනෝද චාරිකාවත් යන්න, එහෙම නැත්තම් මේ දැන් කර්ෆ්‍යු දාන තත්ත්වයට පත් කරගත්තෙත් අපිම තමයි. මොකද මේ ගෙදරට වෙලා ඉන්න අවශ්‍ය ගමනක් විතරක් යන්න කියන කට්ටිය වුණත් කියද්දි එළියට ගිහිල්ලා ළමයි එක්ක පාක්වල ඇවිදලා අපි දැක්ක ඡායාරූප දැක්කා, අපි වීඩියෝස් දැක්කා. ඉතින් මේ හින්ද මං හිතන්නේ මේ වෙද්දි මේ රෝගය තව තවත් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒක හින්දා පුළුවන් තරම් ගෙදර ඉන්න පරිස්සම් වෙන්න, තමන් පරිස්සම් වෙලා ඉන්න, තමන්ගේ ගෙදර කට්ටියව පරිස්සම් කරගන්න කියන දේත් එක්ක හැම දෙනෙක්ටම කිසිම කරදරයක් නැතිව අපේ ලංකාවත් චීනේ මේ වෙද්දි ඒගොල්ලන්ගේ රටින් මේ විසබීජය තුරන් කරගෙන තියෙනවා. අපිටත් පුළුවන් ඉක්මනට මේ විසබීජය ලංකාවෙන් තුරන් කරගෙන ලෝකයෙන්ම නැති කරගෙන යන්න හැකියාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරන හැම දෙනෙක්ටම බුදු සරණයි.